අයිබෝන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි අත්නායක ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත රටේ දරුවන්ගේ අනාගතය ගැන ජනපති කීදේ දරුවන් පිළිබඳව අධ්‍යාපනයේ තිබෙනා වූ බලාපොරොත්තු වලට වඩා ඉහළ බලාපොරොත්තුවක් දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳව රටේ පාලකයන් තුල තිබිය යුතුයි බුද්ධි අංශ ගැන නව හමුදාපතිගේ වැඩපිළිවෙල මගේ හමුදාපති දූර කාලයේදී යුද හමුදාවේ බුද්ධි අංශ තව දුරටත් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට මම බලාපොරොත්තු වෙනවා හම්බෙල්ල ඝාතකයන් සොයා පොලිස් පරීක්ෂණ රටේ දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් පාලකයන්ට තිබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය රුහුණ විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනි වරට පැවති ක්‍රීඩා උළෙලට විශ්වවිද්‍යාල 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටිනවා ක්‍රීඩා උළෙලේ සමාරම්භයේ සනිටුහන් කරමින් එහි නිල ධජය ජනාධිපතිතුමා වෙත බහර දීමද මෙහිදී සිදු කෙරුණා වසර 3කට වරක් පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ මෙවර සත්කාරකත්වයේ හිමිවැත්තේ රුහුණ විශ්වවිද්‍යාලයටයි තරගාංශ 22ක් යටතේ ඉසව් 35ක් පමණ මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට අපි රජයක් විදියට ඒ සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තුල කළ හැකි සෑම දෙයක්ම ඉෂ්ට කරනවා දෙමව්පියන්ගේ බලාපොරොත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දරුවන්ගේ බලාපොරොත්තු ඒ වගේම ආචාර මණ්ඩලයේ ඔබේ ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ බලාපොරොත්තු කොතෙක්ද කියා අසීමිතයි කියා ඔබ දන්නවා ඒ වගේම තමා මා විශ්වාස කරනවා මේ රටේ ජනාධිපතිවරයා විදියට දෙමව්පියන්ගේ දරුවන්ගේ සහ ආචාර කුරුවරු ඔබගේ ඒ දරුවන් පිළිබඳව අධ්‍යාපනයේ තිබෙනා වූ බලාපොරොත්තු වලට වඩා ඉහළ බලාපොරොත්තුවක් දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳව රටේ පාලකයන් තුල තිබිය යුතුයි කියා එසේ වීමෙන් තමයි රටකට වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ සඳහා අපි සෑම විටම කැප වෙනවා රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටී නන්දස්වාමීන් වහන්සේද දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව සමරසිංහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සභාපති මහාචාර්ය තිලක් පී ගම කියන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා තමාගේ දුරකාලය තුළ හමුදා බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කිරීමේ කටයුත්ත වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවැත්වීමට නියමිත ආරක්ෂක සමුළු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. යුද හමුදාවක පළවෙනි දේ අපිට බුද්ධි අංශ ඉතාමත්ම වැදගත්. අපිට තිබෙන බුද්ධි අනුව තමයි අපි අපගේ බටපිරිස් යොදවන්නේ. මගේ හමුදාපති දූර කාලයේදී යුද හමුදාවේ බුද්ධි අංශය තව දුරටත් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දැන් මේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේදී සමහර ව්‍යුහාත්මක වෙනස්කම් ඇති වෙන්න ඉදිරියේදී පුළුවන්. ඒ වගේම එකම ස්ථානයේ අපි කොහොමත් යුද හමුදාවේ එක් ස්ථානයක පුද්ගලයෙක් රැඳෙන්නේ නැහැ. අපි තියෙන ක්‍රමවේදයක්. ඒ අනුව සමහර වෙනස්කම් ඇති වෙන්නත් අවස්ථාවක් තියෙනවා. දොරෙන් ඉවත්ව යන බවට කතානායකවරයා ප්‍රකාශ කළ බව මුද්‍රිත හා සමාජ මාධ්‍ය කිහිපයක පළ කර තිබූ පුවත මුළුමනින්ම සාවද්‍ය බව කතානායක කාර්යාලය පවසනවා. 2018 ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දියුරුම් දීමේ ක්‍රියාවලිය වැනි සිදුවීමක් යලිත් උද්ගත වූහොත් සිය දොරෙන් ඉවත්ව යන බවට කතානායකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා. කතානායකවරයා කිසි විටකත් එවන් මතයක් නොදරන අතර එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවද අවධාරණය කරන බවයි කතානායක කාර්යාලය සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම කටයුත්තකට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටකත් පසුබට නොවන බවද කතානායක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පක්ෂ සමාජිකයන් පක්ෂයේ විනයට යටත්ව කටයුතු කළ යුතු බව පේරාදෙණිය එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. අද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්යවරුන් මෙම අදහස් පළ කර සිටියා. පක්ෂයේ සමාජිකයන්ගේ සියලු දෙනාගේම වගකීම සහ බැඳීම තමයි ඒ නායකත්වය ප්‍රකාශ කරපු කරුණට අවනත වෙලා ඒ අනුව කටයුතු කිරීම. මේ තමයි समस्त රටටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමේ ආරක්ෂකය හැටියට කටයුතු කරන එකම පක්ෂය. අපිට පුජ්‍යලයට වඩා පක්ෂය ලොකුයි. මෙතන පුජ්‍යලයෝ ඉදිරියට දාගෙන යන අපිට කිසිම ඕන කමක් නැහැ. මොකද ඕනම දේශපාලන පක්ෂයක විනයක් කියලා තියෙනවා. පක්ෂ සමාජිකයෝ යම් කිසි දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නම් අනිවාර්යයෙන්ම පක්ෂ විනයට යටත් වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තීරිය කොහොමද? කවුද එතන මන්ත්‍රීවරු නැද්ද එතන? එතන නැද්ද පක්ෂයේ විධායක සභාව? किसी के निकोइन ऐहुई नहीं बचने आक एक आर बारी के सभा रहसुना मगे रहसुना मगे माली जनादिवस या पेक्षे का को प्रजातंत्रवादी हाँ मैं एक साथ जाति पक्षे रंगीले दिक्कत न मिनिस्सू इससे ला बलानो न कोई इतना प्रजातंत्रवादी मैं के एक साथ जाति पक्षे मैं के प्रजातंत्रवादी योगरण किया म एक रद्दस के न को अतन प्रजातंत्रवादी प्रजातंत्रवादी ठहरी आदर है न मुझ मट ही देने मैं पक्षे प्रजातंत्रवादी वेडी घेरे अद एक साथ जाति पक्षे समारोह में टबेलाती नेक එක්සත් ජාතිපක්ෂයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ සභාවිතා කරමින් සමහරු පිස්සු නටන ඇත්තටම වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදා අවස්ථාවක් තියෙනවා කියන වචනයට මම පෞද්ගලික එකඟ නැහැ. දේශපාලන පක්ෂයක් තුල මතවාදයන් තිබෙනවා. මිනිස්සු දේශපාලනය කරන විවිධ සමාජ තලයන්වල මිනිස්සු විවිධ දේවල් අපේක්ෂා කරනවා. සමාජයේ පහළම තලයේ ස්තරයන් අපේක්ෂා කරන්නේ භෞතික දේවල්. උගත් බුද්ධිමත් පරිණත මිනිසුන් අපේක්ෂා කරන්නේ රටේ සමස්ත ආර්ථික දේශපාලන සංවර්ධනය කොයි ආකාරයට සිද්ධ විය යුත්තේ කියන එක. වර්තමානයේ අපේ රට පැහැදිලි අර්බුදයන්ට මුහුණ දීලා තිබෙනවා. අවුරුදු 70ක නිදහස් අධ්‍යාපනයෙන් අපිට පුළුවන් වෙලා තියෙනවද මේ ශ්‍රී ලාංකික කියන මතවාදයේ දේශපාලන ශාස්ත්‍රය තුලට ගේන්න? ඒකට ඔබ අප සීළු දිනම් වගේ කිය යුතුයි. අදහන්නේ ලිබරල් දේශපාලන දර්ශනය ලිබරල් ආර්ථික දර්ශනය මේ ආර්ථික දර්ශනය තුළ තිබෙන්නේ පුද්ගලයන් ව්‍යවසායකයන් බවට පත් කරන ඒ ව්‍යවසායේ ප්‍රතිඵල සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න මාළු බබා ඉන්න මිනිස්සෙක්ගේ මාළුවෙක් ඉල්ලනකොට නෑ මාළුවෙක් නෙමෙයි මම ඔබට බිලිපිත්තක් දෙන්නම් කියන තත්වයට පත් කරන වර්තමානයේ අපේ පක්ෂයේ ඉන්න ඇතම් දේශපාලඥයින් බිලිපිත්ත වෙනවට මාළුවා දීලා මිනිස්සු රවට්ටනවා අපිට එහෙම මිනිස්සු නෙමෙයි අවශ්‍ය වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් දේශපාලන ආර්ථික දර්ශනය අනුගමනය කරන්නේ නම් සුබ සාධන දේශපාලනේ නොවේ ආයෝජනමය දේශපාලනය අපි ආරම්භ කරන්නට ඒක කරන්න 70,000ක් විතර ඉන්න මැතිවරණ කොට්ටාෂයක ගෙවල් 20ක් හදලා දීලා හරියන්නේ නැහැ කියන එකයි මගේ පෞද්ගලික මතය. ඔහොම දේශපාලන රැස්වීම වලට එන සෙනඟ බල්ලා යමකගේ ජනප්‍රියතාවයේ මයින්නවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ගිගමන ඉලෙක්ෂන් එක දිනන්න ඕන. මගේ අදහස තමයි දේශපාලන රැස්වීම වලට එන සෙනඟ රටේ පිළිගැනීම ප්‍රතිබිම්බ කරන්නේ නැහැ කියන්නේ. එහෙනම් ඒක නියම ප්‍රකාශයක් නෙමෙයි කියන්නේ. ඒක නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිගමන දිනුවේ. නවක වදේ දීමේ චෝදනාලත් රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් ලබන නවවනදාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. තවත් නඩු කිහිපයක් අද දින විභාගයට ගැණුණා. महाचार्य सरत् विजयसूर्य महता अधिकरणेट अपहसकल बावटवन नडुवट अदाल विरोधता नोयंबर मस विसेकुन दाट पेर गुणुकरन लेस अभ्याचनाधिकरणे अद नियोग कला प्रसन्न वितानगे अध्यक्षनेकल उसाविय निहडाय चित्रपटे संबंधेन अधिकरणे निकुत्कल वारण नियोगिय पिलिबंदव अपहासात्मकव प्रकाश सिदुकल बवटाई महाचार्यवरयाट चोदना एल्लवी एत्ते नडुव नोयंबर 25 वनदा यलिकेंदवीमट नियमितायि පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකල නඩුවක් අභියෝගයට ලක් කරමින් ගොනුකල ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය සැප්තැම්බර් 12 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා. 2010 වර්ෂයේදී ප්‍රවාහන අමාත්‍යවරයාව සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලයට නීති විරෝධී ලෙස උපසභාපතිවරයෙකු පත් කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඊශ්‍රායලයට යවන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් බව කියන හිමිනමක් ලබන නවවන දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාර හිමිනම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය කුරුඳුවත්ත සහ කොටුව යන පොලිසියවලට පැමිණිලි ලැබී ඇති බවයි අධිකරණයේ හමුවේ ප්‍රකාශ වුණේ. හන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ සිදු වූ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. ඊයේ රාත්‍රියේ 9:30ට පමණ හංවැල්ල පොලිස් අසමේ පහත්ගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙක් එක් මරණකරුවෙකුගේ නිවසට පැමිණ තිබුණා. එලෙස ඒ අපරාධකරුවන් දෙදෙනා ඒ මරණකරුගේ නිවසට පැමිණ ඒ මරණකරුගේ බිරිඳට තර්ජනය කර බිරිඳ මගින් මරණකරුව මේ නිවසට ගෙන්වාගෙන තිබුණා. එහිදී ඒ නිවස හිමිකරු ඔහුගේ රියදුරු සමගම ස්ථානයට පැමිණ තිබුණා. එම අවස්ථාවේදී මේ අපරාධකරුවන් දෙදෙනා විසින් ඒ නිවස හිමිකරුටත් ඔහුගේ රියදුරටත් මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා. අපරාධ ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා T56 හිස් පතුරම් කොපු 10ක් සහ මිලිමීටර් 9 වර්ගයේ හිස් පතුරම් කොපු 1ක්. මේ මරණකරු කවුරුන්දයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා මේ අපරාධකරුවන් දෙදෙනා තවත් පුද්ගලයෙකුට ඒ නිවසේ තිබූ ඡායාරූපයක් දුරකථන වීඩියෝ තාක්ෂණයෙන් පෙන්වීමෙන් අනතුරුව මේ මරණකරු කවුරුන්දයි තහවුරු කරගෙන තිබුණා. ඒ අනුව මේ වීඩියෝ දුරකථන ඇමතුම පිළිබඳවත් මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අපරාධකරුවන් හැකි ඉක්මනින් අනාවරණය කර ගැනීමටයි පොලිසිය බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය නිලධාරීන් තම සේවාව නිසි පරිදි ඉටු කරන්නේ නම් ගැටලු අවම කරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම් මහතා පවසනවා. ඉදිකිරිමින් පවතින කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රජය කියන්නේ ජනතාව. ජනතාවගේ මුදල්. මම ආවේ අදාවේ සමුද්‍ර රැසීමේකට. ඒ රැසීමාවේ මට කම්ප්ලේන් එකක් ආවා මෙතන මේ සම්බන්ධව මම හොයලා බැලුවා. මේක පස්මහල් ගොඩනැගිලා ස්වේදේස කරු සමාත්‍යාංශ රයිතියක් හදන්නේ කළුතර දිස්ත්‍රික්ලේකම් කාර්යාලේ. තනිකරම ගල් තියෙන තනිකරම මඩ. කිසිම ප්‍රමිතියක් නැහැ. හොයවිල්ලක් බැවිල්ලක් නැහැ. මේවා අධීක්ෂණය කරන්න කවුරක්වත් නැහැ. මේගොල්ලන්ගේ කන්සල්ට් කම්පැනිලා තේගොල්ලෝ බලන්නේ. රාජ්‍ය නිලධාරි තමන්ගේ අයිති රාජකාරිය හරියට යුතුයකම හරියට මැනවෙන්නේ ඉස්ස ගන්නවා නම් මෙතන 580ක් ඉවරයි. යලකන්නේ වගාහානී වූ ගොවින්ට වන්දි පිරිනැමීම අවසන් අදියරට පැමිණ තිබෙන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මෙයටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවින් සඳහා වන්දි පිරිනැමීම මෙම සතියේ සිදු කෙරෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කරන්නේ. අපි මේ වෙනකොට වැඩි වශයෙන් හානි වෙලා තිබුණ සියලුම දිස්ත්‍රික්කවලට ගෙවලා අවසන් තවත් විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික්කයන් දෙක. ඒතර ගම්පහ දිස්ත්‍රික්කයේ වන්දි ගෙවීම අනිද්දා එනම් 28 වෙනිදා සිද්ධ වෙනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ වන්දි ගෙවීම 30 වෙනිදා සිද්ධ වෙනවා. මේ දෙක සිද්ධ වුණාන් පස්සේ ඇත්තටම අපි කෝටි 5කට වඩා වැඩි මුදලක් සියලුම ජනතාව වෙත බෙදා අවසන් වෙනවා. ඊට අමතරව තියෙනවා තවත් සමහරක් දිස්ත්‍රික්කවල ඉතාමත්ම සුළු සුළු ප්‍රමාණවලින් තියෙන දිස්ත්‍රික් වල ගොවීන්ට අපි ඒගොල්ලන්ගේ ගිණුම් වලට බැර කිරීම හෝ දිශාපතිතුමාට චෙක්පත් ලබා දීමේ කටයුතු ඉදිරි සතිය තුළදී සිද්ධ කරනවා. ඒත් එක්කම පහුගිය දවස්වල විවිධ පුද්ගලයන්ගේ උසුගැන්වීම මත සේනා දළබු හානියෙන් හානියටපත් වෙච්ච ගොවීන්ට වන්දි ගෙවන්නේ නැහැ කියන තත්ත්වයක් ගොවීන් අතර ප්‍රචාර වෙලා තියෙනවා. පසුගිය කාලයේ සේනා දළබු වඳුරු නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ගොවීන්ට ගෙවලා අවසන් කරා. මද විරාමයක් දැ රාත්‍රී සේවා මුරවලින් සංවර්ධනයට ලැබෙන දායකත්වය ගැන රෑ විශේෂාංගයේ මගින් කීප විටක්ම අප ඔබව දැනුවත් කළා. රාත්‍රී සේවා මුරවල නීතු තවත් පිරිසක් ගැන මේ වර්තාව විදුර පර්ණමානගෙන්. රෑ පහන්වනතුරු වරාය පරිශ්‍රය තුළ සිදුවන රාජකාරියත් එක්ක අපි ඔබට පෙන්නුවා දහවලට විතරක් නෙමේ රාත්‍රියටත් රටේ ආර්ථිකය වෙනුවෙන් කැපවෙන පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. ඒ වගේ තවත් ආර්ථික මර්මස්ථානයකට තමයි අද අපි ඔබව එක් කරගෙන යන්නේ මේ කටුනායක ගුවන් තොටුපළ. සමාජයේ අද ජීවත් වන ගොඩක් අය ඉගිලෙන්න උඩින් යන්නමනේ දඟලන්නේ. එහෙම උඩින් යන්න ඕන කට්ටියට උඩින් යන්න නම් මෙතනට එන්නම වෙනවා. ගුවන් ගමනක් යාමට පැමිණෙන ගුවන් මගින් ප්‍රථම වරට පරීක්ෂා කිරීම මෙම ස්ථානයේදී සිදු කරනවා. ගුවන් තොටුපළ ආරක්ෂකංශ මෙම පරීක්ෂාවන් සිදු කරන අතර රටේ ආරක්ෂක තත්ත්වය අනුව ගුවන් හමුදාවේද සහය
ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නවා. ගුවන්ගත වීමට පැමිණි ඔබට මෙම පිටවීමේ පරයන්තය තුලදී තමන්ට අවශ්‍ය ඒකකයට මුදල් මාරු කර ගැනීමට හැකි. ගුවන් තුටුපලට ඇතුළු වන මගින් දෙවන වරටත් මෙම ස්ථානයේදී පරීක්ෂා කරනවා. මෙහිදී ශ්‍රී ලංකා රේගුව මගින් ගමන් මළු දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. එහි මූලික අරමුණ වන්නේ රටින් පිටතට රැගෙන යන දේවල් පිළිබඳ දත්ත ලබා ගැනීමයි. එමෙන්ම CCTV දර්ශන හරහා සැක සහිත පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඔවුන්ගේ රාජකාරියේ කොටසක් වෙනවා. නීත්‍යානුකූල ගුවන් මගියෙකු ලෙස අවස්ථර ලැබුණු පසු මගින් අදාළ ගුවන් සමාගමේ පරීක්ෂාවට ලක් කිරීමයි මෙහිදී සිදුවන්නේ. ගමන් මළු ගුවන් සමාගමෙන් බහර ගැනීමෙන් අනතුරුවයි ගුවන් යානයට ඇතුළු වීමට අවසර පත්‍රය ලබා දෙන්නේ. මගින්ට අයත් ගමන් මළු ස්වයංක්‍රීය හඳුනා ගැනීමක් මගින් අදාළ ගුවන් යානා වෙත රැගෙන යන්නේ මේ ආකාරයෙන්. ගුවන්තොටුපලක වැදගත්ම ස්ථානයක් ලෙස විගමන පරයන්තය සැලකිය හැකි. මූලික ලෙසම මෙහිදී සිදුවන්නේ ගුවන් ගමන් බලපත්‍රය හා ගුවන් ගමන් අවසර පත්‍රය පරීක්ෂාවට ලක් කිරීමයි. නඩු තීන්දුව මගින් වැරදිකරුවන් පොලිසියට අවශ්‍ය කර ඇති පුද්ගලයන් හා හමුදාව හැරගිය සෙබළුන් වැනි අය නීතියේ රැහැනට කොටු කර ගැනීමට මෙහිදී හැකියාව පවතිනවා. ගුවන්තොටුපළ ආරක්ෂකංශ ගුවන් මගීන් පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටිනු අපට දක්නට ලැබුණු තවත් දෙයක්. මෙය පැය 24 පුරාම නිරන්තරයෙන්ම සිදුවන්නක්. ගුවන් යානයට ගොඩවීමට ප්‍රථමයෙන් නැවත වරක් මගීන් පරීක්ෂාවට ලක් කිරීම මෙහිදී සිදුවනවා. දවල් කියලා වෙනසක් නැතුව වැඩ කරන හැමෝම රටේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය සපයනවා. ඒත් කෙටි වේලාවකින් ගුවන්තොටුපළ වගේ තැනක හැම අංශයක් ගැනම ඔබව දැනුවත් කරන්න අපහසුයි. ඒ හින්දම අදට ඔබෙන් සමු ගන්නවා නැවතත් දවසක ගුවන්තොටුපළ ගැන තොරතුරු ඔබට කියන බලාපොරොත්තුවේ. සුහුරු ජනහිතකාමී නගර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ පෑලියගොඩ ඔලියමුල්ල ජල පොම්පාකාරයේ ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි එම කටයුතු සිදු කරන්නේ. ඔලියමුල්ල ජල පොම්පාකාරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාටලී චම්පික රණවක ජෝන් අමෘතුංගයන් අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙසඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1500ක්. ලබන වසර අවසන් වීමට පෙර ඉදිකිරීම නිම කිරීම සැලසුමයි. සම්පූර්ණයෙන්ම දේශීය තාක්ෂණයට අනුව සැලසුම් කර ඇති මෙරට ඉදිකරන ප්‍රථම පොම්පාකාර ව්‍යාපෘතියද මෙයයි. මෙතුලින් තත්පරයකට ඝන මීටර 30ක ධාරිතාවකින් ජලය පොම්ප කිරීමේ හැකියාව පවතිනවා. ඉදිකිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අමාත්‍යවරුන් ලබන වසරේ ජනවාරි මාසෙදී මැනින් වෙළඳ සංකීර්ණය මේ ස්ථානෙට ගෙනේනවා. කඩසාප්පු 1200ක් එක. අපි බලාපොරොත්තු වෙනවා සියලුම කොළඹ දැනට තියෙන තොග වෙළඳාම ඊළඟ අධියරේදී ඒ ස්ථානෙට ගෙනේනවා. එතකොට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා. අපි අද වෙනකොට යඹතලේ පොම්පාකාරය හදාගෙන යනවා. ඒ අනුව ඉදිරි කාලෙදී කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුර ඇති වුනහම කැලණි ගඟට පොම්ප කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම නාගලම් වීදියේ පොම්පාකාරය හදාගෙන යනවා. අනාගතයේ මේ කලාපයේ උතුරු කොළඹ ජලය වැඩි වුනහම කැලණි ගඟට පොම්ප කිරීමේ හැකියාව ලැබෙනවා. සෙන් සෙබස්තියන් වල අපි දාලා තියෙනවා විශාල පොම්පාකාරයක්. ඒ අවස්ථාවලදී කොළඹ පිටකොටුව ප්‍රදේශයට ගම් වතුර එන එක වළක්වන්න ඒකෙන් හැකියාව ලැබෙනවා. අවුරුදු 150කට පස්සේ උමම් මාර්ග 3 මගින් ජලය එළියට ගෙනියන්න අපි වැඩ කටයුතු කරනවා. පාටදී චම්පිකරම් තුමා තමුන්ගේ රාජකාරිය වැඩබිම වාරගත්තට පස්සේ තමයි අපි දකින්නේ අලුතෙන් හදන එළවලු විකුණන ස්ථානය මේ පොම්පාකාරය මේ ප්‍රදේශයේ වතුර බස්සන වැඩපිළිවෙල. මේවායින් තමයි අපිට පුළුවන් වෙන්නේ ජනතාවට
හිරියරයක් කරදරයක් නැතුව තමුන්ගේ වාසස්ථානය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. ඔලියමුල්ල පොම්පාගාරය මේක ඓතිහාසිකව මේ ප්‍රදේශයේ ජනතාවට තිබුණ ප්‍රශ්නයක්. ජලගැල්මේ ප්‍රශ්නය කැලණි ආසනයටත් වත්තල ආසනයටත් පොදුවේ හැම අවුරුද්දකටම 3-4 පාරක් මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මේ කාර්ය හරහා අපට යම් කිසි දුරකට මේ පොම්පාගාරය හරහා මේ ප්‍රශ්නයෙන් සහනයක් ලැබෙනවා ජනතාවට යම් කිසි අස්වැසිල්ලක් ලැබෙනවා. මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පිළිතුරු ලබා දුන්නා. ඉහළ නිශාන්ත මන්ත්‍රීතුමා කියලා තිබ්බා මේ ඔබතුමාගේ නිලධාරීන්ට ගිරියන්ඩ ලෑස්තින්නේ කියලා තව දින 90. ඕන කෙනෙකුට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. දේශපාලන වශයෙන් අපි ඕන තැනක යන්න ලෑස්ති. අපි විදේශීය පුරවැසියෝ නෙවෙයි. මේ රටේ ජීවත් වෙච්ච පිරිස, මේ රටේ මිය යන පිරිස හුඟක් දෙනා ගැන අපි දන්නා. ඒගොල්ලන්ගේ අනාගතය සහ අනිකුත් කාරණා ගැන අපි ඒගොල්ලෝ ගැන අනුකම්පා කරනවා. මහින්ද රාජපක්ෂ මහතා කියනවා පක්ෂය කැඩි කැඩි කර महिंद राजपक्ष महत्म हितागन कटयुतकुमे पक्षेटा मुखद वेन्नी इद्री का तेरे अपने चोदनागण हेमदेनाटवीन अभी मेरटे हुतमात्याशेवे वंचाव दूषणेट तीतल किसीम आकार जनतावट प्रचंड वेड नुकर मे रजे अटते किसीम मिनी तुआक्कू पत्ने मिनी स्निधि आरक्षाऊना एक वेरदीट भावितर हितांगना इन्होंने इलंग पारा वरदी ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික දුරේට ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. සාකච්ඡා කරේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි සංවත්සරයේ ලැබෙන 3 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ විශාල ජන සහභාගිත්වයෙන් පවත්වන බලාපොරොත්තු වෙන කඩිය ඉදන් ඉන්නෝ වෙන පක්ෂ වලට විතරයි කියලා සෙනග ගේන්න පුළුවන්. අපි සෙනග ගෙනල්ලා පෙන්නලා අපේ වැඩේ පටන් ගන්නෝ. පක්ෂ ප්‍රතිසංගතන කටයුතු භාගයක් ඉවරයි. 3 වෙනිදා පස්සේ ඉතුරු ටික अभी संविधान अभी अवश्य साक्षा दिखटमयान लास्तीन विनमयान तभी लास्ती वर्तमी शक्त गुणुक तीन वैगने अब विश्वास गीयन मध्यम कारभाव अड़ते निधारी मंडल पुरा मम तुपलेखम वर पत्ना विवाह मंगल सपे संगमे संविधान करण वेडिंग वर्ल्ड प्रदर्शन लबन मस दहतर सह पहलव्यान दिन बत्रमुल्ल वाटर सेज्जी पवत्तीमट नियमित विवाह मंगल संगमे सभापति डिलुम बंटार महतायतुलु प्रदर्शनी अवसाने विशेष मनालियन दक्मखा संगीत प्रसंग्याक प्रकाश किरुणे जोनेलीव श्रीलंका आयतने हा रिचर्ड पीरिस आयतने एक्व आरंभ कल नो मो सिली सिली प्रवर्धन वेडसटहने तुन्वन अधीर आरंभ केरुना आपिको सुपरसेंट अलविसाल तुल जोनेलीव हा आपिको सन्ना में सहित परिसर हितकामी बैग भाविते प्रचलित किरीम मिहि अरमुनाई पॉलिथीन बैग मिलेनयक पारिभोगिक भाविते निवत किरीमट मिहिदी कटयुतु केरेनवा मेम प्रवर्धन वेडसटहन ऑक्टोबर 15 वनदा दक्वा क्रियात्मकाय Associated Motorways පෞද්ගලික සමාගම තම නවතම යතුරුපැදිය වන Yamaha MT15 හඳුන්වා දුන්නා. නවතම විශේෂාංග හා සුපිරි වේගයකින් යුත් මෙම යතුරුපැදිය සිත්ගන්න අසලු පිනුමකින් යුක්තයි. තරුණයන්ට ගැළපෙන අයිරින් රේසින් යතුරුපැදියක් ලෙසින් මේ නිෂ්පාදනය කර තිබෙනවා. Yamaha MT15 දිවයින පුරා AMW අලෙවි නියෝජිතයන්ගෙන් ලබාගත හැකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල නල වැද්දුම් ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අම්බලන්තොට දී පැවැත්වුණා. එස්ලොන් සමාගමයි මේ සංවිධානය කර තිබුණේ ජල නල වැද්දුම්කරණය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳ මිහිදී දැනුවත් කෙරුණා. ජල නල කාර්මික ශිල්පීන් ඇගීමටද කටයුතු කෙරුණා. එස්ලොන් සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධන හා ජල නල කාර්මික සමාජයේ කළමනාකරු AMM ශිරාස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.
www.itnnews.lk.